मगे रियाक्ट नेटिव असाइनमेंट के तुंगन वीडियो का एक मम अद मे वीडियो के करन्ने मंग हदागत चैट एप्लीकेशन के होम पेज एक गेन विस्तर करन्ने का हदागत कोहमद केला मे तीन मगे होम पेज एक एक मम मितने इस्लाम अनेक पेज वगे बैकग्राउंड इमेज दान देना ये वगे में ඊට පස්සේ මෙතන මැසේජ් කියලා වෙන ෆොන්ට් එකකින් මම දාගෙන තිනවා ඊට පස්සේ සර්ච් බාර් එකක් දාන් තිනවා ඊට පස්සේ මෙතන යූසර් මේ මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා ටික ඉන්නවා මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් එක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ නම නම තියෙනවා ඊට පස්සේ එයා අන්තිමට දාපු මැසේජ් එක තියෙනවා ඊට පස්සේ අන්තිමට ඒ මැසේජ් එක දාපු වෙලාවයි මම මෙතන ඒක ඒක සීන් කරලා නැත්තම් මෙතන මේ මගේ මේ મેસેජ් එක කවුන්ට් වෙලා තිනවා මෙතන මම සීන් කරලා නිසා මෙතන 0 කියලා තමයි වැටෙන්නේ මේ විදිහට මේ හෝම් පේජ් එක තියෙනවා මේකේ මම දැන් සර්ච් බාර් එකේ මේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව සර්ච් කරාම මේ විදිහට සර්ච් කරාම එන්නේ ෆ්‍රෙන්ඩ්ව ගන්න පුළුවන් අපිට මේකේ මම UI එක ඩිසයින් කරන එක ගත්තොත් එහෙම ඒකේ මම ඉස්සෙල්ලාම හෝම් කියලා ෆන්ක්ෂන් එකක් දාගෙන තියෙනවා ඒක ඇස්සේ තමයි සේෆ් ඒරියා view එකක් හදාගෙන මේ ඉමේජ් එක දීලා තිනවා बैकग्राउंड इमेज इट पास मेतन मैं मेसेज टेक्स्ट दाल तीन एक मम होम टेक्स्ट वन की स्टाइल दीलिए मैं मेतन एक मम अलते फाउंड का कैट कर तीन मेतन फोन फैमिली के चट फाउंड चट फोन अलते फाउंड मैं ऐड कर तीन ඊට පස්සේ මම text input එක දාගෙන තියෙනවා මෙතන search bar එකට මේකේ place hold එකක් දාලා මම search your friend කියලා දැයිලා තියෙනවා ඊට පස්සේ මේ place hold text color කියන්නේ place hold එකේ මේ type කරද්දී තියෙන කලර එක ඊට පස්සේ මම මෙතන ෆ්ලැට් ලිස්ට් කියලා දාන්න තියෙනවා ඒ දාන්නේ මෙන්න මේ මේ අපිට ලිස්ට් එකක් ගන්න ඕන නිසා තමයි ෆ්ලැට් ලිස්ට් කියලා දාන්නේ මෙන්න මේ වගේ මේ ෆ්‍රෙන්ඩ්ලා ඒ ඉන්න ලිස්ට් එක ගන්න ඊට පස්සේ මම මෙතන ලෝඩ් ෆ්‍රෙන්ඩ් ලිස්ට් කියලා ෆන්ක්ෂන් එකක් දාන්න තියෙනවා ඒක මම කරලා තියෙන්නේ මම මේ සයින් ඉන් පේජ් එකේ एसिंग स्टोरेज दागत यूस की डेटा एक मैं मेतन आवंती एक अरगना मैं फोम कदला यह फोम मेकट दागन तेना इन एसिंग स्टोरेज डेटा टीक तब मे टेक्स्ट दीना मेतन मे सर्च टेक्स्ट की लगे मैं मेतन काबहरी कुरा टाइप कर हम मेतन मम अकूरा टाइप कर हम इन मगे फ्रेंड मट पेन कम मेतन दिमे टेक्स के रही है एक मम स्टेट टैक रही है एक अन्न मेतन मम मेन मे टेक्स लेकिन मैं टच कर मैं खाली अकूरा गादी एक मम टेक्स दी मेतन इन फंक्षन को फंक्षन मेतन स्टेट के मेन मे सर्च टेक्स की वेरियबल अलगना एक मेतन मैं सर्च टेक्स की फॉर्म इक दी टेक्स्ट के लिए दिया थी ना सर्वे साइंटिफिक अलग है ना नम
ඊට පස්සේ මේ ෆෝම් එක මම සර්වර් සයිට් එකට යවලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් එන රෙස්පොන්ස් එක මම JSON pass කියලා දාලා ඒක JavaScript object එකක් කරන් තියෙනවා. ඒක මම set item කියන function එකෙන් තමයි call කරලා තියෙන්නේ. set item කියන්නේ ඒ කියන්නේ items කියන variable එක අල්ල ගන්නවා. මෙන්න මෙතන තියෙන items කියන මෙන්න මෙතන තියෙන items කියන එක තමයි මම මේ දෙන්නලා තියෙන්නේ. fat list එකේ මම date එකට ඒක දීලා තියෙනවා. ඊට පස්සේ render item කියන එකට මේක render වෙන නිසා item UI එකක් දාන් තියෙනවා function එක. මේ function එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේක fat list එකක් නිසා මේක මේ අපි ෆ්‍රෙන්ඩ්ස්ලා ඇඩ් කරගන්න තරමට මේක මේ කෝල් වෙනවා. මේ ෆන්ක්ෂන් එක මම කෝල් කරන්න කියලා තියෙන නිසා එක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට එතකොට මෙන්න මේ සම්පූර්ණ ෆන්ක්ෂන් එකම ඒක එක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට එක ෆන්ක්ෂන් එක ගන්න එතකොට කෝල් වෙනවා. ඊට පස්සේ මම මෙතන මගේ ෆ්‍රෙන්ඩ්ගේ මේ ප්‍රොෆයිල් පිච්චර් එක දීලා තියෙනවා. ඊට පස්සේ නේම් එක මැසේජ් එක ඊට පස්සේ ටයිම් එක කවුන්ට් එක මේ තියන්නේ ඒව ටික නේම් එකයි ටයිම් එක කවුන්ට් එක මැසේජ් එක ඒව ටික දීලා තිනවා. ඊට පස්සේ මම මෙතන කරන් තියන්නේ මෙතන දැන් අපි මෙයාව දැන් මේ එක ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව මේ විදිහට සිලෙක්ට් කරාම එයාගේ චැට් එක ලෝඩ් වෙනවා. අන්න එතකොට මේ සිලෙක්ට් කරාම චැට් එක ලෝඩ් වෙන නිසා මම මේකට මේ වන් ප්‍රශ්නයක් දාලා තිනවා. ඒක ෆන්ක්ෂන් එක m කියලා දාලා තිනවා. ඒක තමයි මෙතන මේ ෆන්ක්ෂන් එක මම දීලා තියෙන්නේ. මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මම ඔබ්ජෙක්ට් එකක් හදන් තිනවා. අයිටම් එකේ නේම් එක, ID එකයි, කවුන්ට් එකයි. ඊළඟට ඉමේජ් එක ඒ ටික තමයි මෙන්න මෙතන මේ යන්නේ මේ chat page එකට. මම මෙතන navigate කියලා දාලා තියෙන්නේ මේ chat page එකට මේ object එක අරගෙන යනවා එතකොට. ඊට පස්සේ server side එකේ මම කරන් තියන්නේ මෙතන ගෙන්න මෙතනින් එනාපු අර request එක තමයි server side එකට ගෙනාපු request එක තමයි මෙතන මේ දීලා තියෙන්නේ. user json text කියලා මම ඒක අල්ලන් තියෙනවා මෙන්න මේක. ඊට පස්සේ මම එක මේ json text එකක් වෙන නිසා json decode කියලා php object එකක් කරගෙන තියෙනවා. ඊට පස්සේ database එකට connection එක හදාගෙන මම query එකක් ගහලා තියෙනවා. මෙතන මම කියලා තියෙන්නේ user table එකේ id එක user php object එකේ id එකට equal වෙන්න එපා කියලා. ඊට පස්සේ තව කියලා තියෙනවා name එක මේ මම මෙහෙන් මේ තියෙන මේ text එක ගෙන අපි අරගත්ත text එකේ ඒ කියන්නේ text එක කියලා කියන්නේ මෙතන අර සර්ච් කරනකොට එක අකුරක් විතර ටයිප් කරද්දි මේ ඒ මගේ ෆ්‍රෙන්ඩ් පෙන්නන එක ඒක එන්නේ ඒක තමයි මෙතන මේ ටෙක්ස්ට් කියලා දීලා තියෙන්නේ. ඒක මේ ටෙක්ස්ට් කියන එකෙන් මම මේ සර්වර් සයිට් එකට ගෙනල්ලා තිනවා මේක. ඒක මම මෙතනම මේ $_post කියලා දාලා ඒක අල්ලගෙන තිනවා. මම මෙතන කියලා තියන්නේ මම මෙතන wild card එකක් තමයි දාලා තියෙන්නේ. ඒ name එකේ මම ගන්න මේ ටයිප් කරන අකුරේ ඊළඟට ටයිප් අකුර ටයිප් කරාට පස්සේ ඊළඟට තියෙන අකුර ඕන එකක් වෙන්න පුළුවන් කියන එක තමයි මේ percentage එකෙන් කියන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් ටයිප් කරලා ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ කියන එක. ඒ අකුර ගැහුවම ඒ මගේ ෆ්‍රෙන්ඩ් එනවා.
සම්පූර්ණයෙන් නමම ටයිප් කරලා ඉන්න ඒ නමම ටයිප් කරනකම් ඉන්න ඕනේ නැහැ කියන එක තමයි ඒ කියන්නේ. ඊට පස්සේ මෙතන මම array එකක් හදන්න තියෙනවා. ඊට පස්සේ for එකක් දාලා මේ query කියන ටේබල් එකේ මම rows ටික read කරලා තියෙනවා. ඊට පස්සේ PHP object එකක් හදන්න තියෙනවා මෙතන. ඊට පස්සේ පෙන්චසක් යද්දාලේ රෝ එකකින් එක මම මෙතන ඒ වගේ object මේ මේ PHP object එකට මේ මේ data ටික දාන්න තියෙනවා user කියන නමින්. ඊට පස්සේ මෙතන මම තව query එකක් දාගෙන තියෙනවා. ඒකේ මම කියන ඒක මම ඒකෙන් කියන්නේ user from id එක user php object එකේ id එකට equal වෙන්න ඕන සහ user to id එක user id එකට equal වෙන්න ඕනේ. එහෙම නැත්නම් user from id එක user id එකට equal වෙලා user to id එක user php object id එකට equal වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ මේ යුසයි ඊට පස්සේ මේ ෆ්‍රෙන්ඩ් අතරගේ චැට් ටික තමයි. ඒක මම ඩිසෙන්ඩින් කරලා තිනවා date time එක date time වලට අනුපිළිවෙලට එන විදිහට. ඊට පස්සේ මෙතන මම කියලා තියෙන query එක ඒ query එකේ එන table එක query එක execute වෙලා එන table එකේ num rows 0 නම් ඒ කියන්නේ එක row එකක්වත් නැත්තම් ඒ කියන්නේ මං ආයි මම කලින් chat කරපු නැති user කෙනෙක් අලුත් user කෙනෙක් ඒ කියන්නේ මෙන්න මේ වගේ. එතනදී මං කියලා තියෙනවා message එක මොකොත් නැති කරන්න. ඊට පස්සේ time එකක් නැති කරන්න count එක 0 කරන්න කියලා. මේ තියෙන ඒවා ටික ඊට පස්සේ එහෙම නැත්තම් ඒ කියන්නේ මේකේ රෝ එකක් හරි තියෙනවා නම් මම කියන තියෙනවා මේ unseen chat count එකට එකතු කරන්න කියලා. මේ unseen chat count කියන්නේ මම හදාගත්ත variable එක. ඒක 0 තියෙන්නේ ඒකට plus plus කියන්නේ එකතු වෙගෙන යනවා. ඒ කියන්නේ අර chat මෙන්න මෙතන chat එකක් ආව නම් මෙතන 0 එක වන් වෙනවා අන්න ඒක. ඊට පස්සේ මම මෙතන message එක object එකට දාන්න තේනවා. ඊට පස්සේ date time එක ඊට පස්සේ මෙතන මම for එකක් දාලා කරලා තියන්නේ සීන් කරාද නැද්ද කියලා පෙන්නන එක. ඊට පස්සේ කවුන්ට් එක මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ array push කියලා දාලා මම PHP array item object කියලා හදාගත්ත මේ PHP object එක තමයි මම response array එකට දාගන්නේ. ඒකනේ මෙන්න මේ අර කලින් හදාගත්ත මෙන්න මේ response array එක. ඒ array එක තමයි ඊට පස්සේ මම JSON encode කරලා JSON text එකක් විදිහට මම client side එකට යවන්නේ. එතකොට එන response එක තමයි මෙතන මේ set items කියලා එක අල්ලගෙන මේක JSON මේ JSON text එක JavaScript මේ object එකක් කරගෙන ඊට පස්සේ තමයි ඒක set මේ set item කියලා මම මේ set function එකට call කරලා තියෙනවා. ඒක items කියන variable එකෙන් අල්ලගෙන items කියන variable එක තමයි මම මෙතන flat list එක දීලා තියෙන්නේ. එතකොට ඒක එකක් call කරද්දි තමයි ඒකෙන් තමයි මම රෙන්ඩ item කියලා දීලා මේ item UI එක දෙද්දි එක friend කෙනෙක්ව මට මේකෙන් මේක එක මේ
මේක මේ ෆන්ක්ෂන් එක කෝල් වෙන ගානේ මට එක ෆ්‍රෙන්ඩ් කෙනෙක් හැදෙනවා. ඒක තමයි item UI එකෙන් වෙන්නේ. මම හෝම් පේජ් එක හදාගෙන තියෙන්නේ මේ විදිහට තමයි. ඊළඟට හතරවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු.